වෙනිදා එතුමාගේ නිවාසයේ පිටුවට පස්සේ 14 වෙනිදා වැඩ බලන ජනාධිපති 20 වෙනිදා අටවන විධායක ජනාධිපති හදපු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි කියලා මම ඔබට කියන්න කැමතියි. එහෙම තමයි මේ පක්ෂය හදලා තියෙන්නේ. දැන් අටවෙනි විධායක ජනාධිපති දැන් 9 කරන්න තියෙනවා. දැන් 9 කරන්න මේ කණ්ඩායම මේව ගිහිල්ලා මිනිසුන්ට කියනවා අයිසේ මේ මොන අපි කිව්වා මිස්ටේක් එකක් කරලා ඉන්න අපේ ගෙදර. හරිනම් ග්‍රාම සේවසන් 14000යි බෝඩ් ගහන්න ඕන. මේ ගමේ බොරු කියන්නන්ගේ ලේකම්. කී ගම් වෙන්න? මං ඊයේ පෙරේද ඇහුවා නම කියන්නේ නැහැ මං හොඳ නැති හන්දා පිටරෙක් හන්දා. මේ සජබේ ලොකු ආර්ථික විශේෂඥයෙක්ගෙන් මං ඇහුවා මේ මොකද්ද ඔයාලා මේ කරන්නේ ඔයා මරුම් කන්න දාදන්නේ කියලා. එයා මට පිටියේ පැත්තට ඇවිල්ලා කියනවා ඒක නෙන්න මොනව කරන්නද? මං කිව්වා මොනව කරන්නද දෙවි මොකද ඉක්මනට කරනව නැත්නම් තමසෙල මරුම් කරනවා මේ කියන පට්ටපල් බොරුවක්ද කියලා. උදේට සෙල්ලම් කරන්න බෑ. මේ පාර බොරු කියලා වැටුනොත් වැටිල්ල විනාශයි. මොකෝ ණය 20 තරම් කල් දාලා තියෙන්නේ. මේ තත්ත්වයට ගන්න රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට ගියා අවුරුදු දෙකක්. ඇයි ලෝක බැංකුවට කතා කරනවා, ආසියානු සංගම් බැංකුවට කතා කරනවා, එක එකකින් ණය අරගෙන පොත්වල නොලියපුවට කතා කරනවා, චීනෙට කතා කරනවා, හංගීරියාවට කතා කරනවා. අර ගුවන් පාලකයෙම දුන්නේ හංගීරියාව. එතකොට ඒගොල්ලන්ට කතා කරනවා මේ මේක මොකක් හරි කරමු කියලා අවුරුදු දෙකක් ගියා. ලෝකේ ඉන්න බල සම්පන්නම මූල්‍ය ආයතන දාලා සාකච්ඡා කරේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බංකොලොත් භාවයේ නිදහස් කළ ජාති අමතලා කියන මොකද්ද කියන්නේ? මම අද එකක් මහජනයට කියනවා. එතුමා කියනවා ආයෙත් මේ වැරද්ද කරගන්න එපා. එතුමටත් අවුරුදු දෙකක් ගියා මේ සෙල්ලමට. එතකොට බලන්නකෝ අනිත් පක්ෂය ඇවිල්ලා කියනවා අපි ඕක ආපු ගම වෙනස් කරනවලු. ඉතින් වෙනස් කරනවා ගෑස් නැහැ. පෙට්‍රල් නැහැ. භූමි තෙල් නැහැ. ඒ වෙනස් කරන්න තව අවුරුද්දක් දෙකක් යයිනේ. අලුත් ඒවා සාකච්ඡා කරන්න. එතුමා එහෙම කියලා කියනවා මම ඕනනම් වොෂින්ටන් වලට යන ටිකටුත් දෙන්නම්. හෝටලුත් දෙන්නම්. වෙන පාරක් තියනම් හොයාගෙන එන්න. ඉතින් බලන්නකෝ මෙහෙම කොහොමද රටක් ගෙනියන්නේ? මේ බේගල් කියනගේ ලැයිස්තුව හදලා සමාජගත කරන්න ඕන. සමාජගත කළා ඒගොල්ල ජාති ද්‍රෝහීන් ඇටියට නම් කරන්න ඕන. ඒකට බය වෙන්න හොඳ නැහැ. මෙන්න අපේ රටේ ජාති ද්‍රෝහීන් කියලා. බලන්න. අපේ රටේ මේ වැඩ වර්ජන ලැජ්ජයි. දැන් බලන්න ගුරුවරු 250,000, පාසල් 10,200 තියෙන රටේ කොහෙද මේ ස්ට්‍රයික් තියෙන්නේ? කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොටරාංගල, රත්නපුර, අනුරාධපුරේ සහ ගම්පහ. බලන්න සිංහලයා නැති වෙන්නේ. සිංහලයා යාපනේ නැහැ, මන්නාරමේ නැහැ, කිලිනොච්චියේ නැහැ, වවුනියාවේ නැහැ, මුලදී වල නැහැ, මඩකලපුවේ නැහැ, නුවරඑළියේ දෙමළ පාසල් වල නැහැ, තිරිකුණාමලේ නැහැ, අම්පාරේ නැහැ. සිංහලයා නැති වෙන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ සිංහලයා පරිස්සමෙන් ක්‍රියාකළොත් වැඩසෙයි. ඒ ළමයි වෙලාවට පන්ති යනවා ගිහිල්ලා ටට්ටක්කාල විභාග පාසල යනවා. මම ලංකාවේ ලොකු සමාගම සභාපති කෙනෙකුට මේ මෑත කතා කරා මේ උපාධියක් තියෙන ළමෙක් ඉන්නවා බැරිද පොඩි උදව්වක් කරන්න කියලා. මගෙන් ඇහුවා විශ්වවිද්‍යාලේ මොකද්ද කියලා. මම විශ්වවිද්‍යාලේ නම කියන්න කැමති නැහැ, දකුණු විශ්වවිද්‍යාලයක්. අනේ සර් එවන්න එපා කිව්වා. සර් යාපනයේ විශ්වවිද්‍යාල ළමයි ඉන්නවනම් එවන්න. වවුනියාවේ ළමයි ඉන්නවනම් එවන්න. නැගෙනහිර විශ්වවිද්‍යාල ළමයි ඉන්නවනම් එවන්න. නැගෙනහිර විශ්වවිද්‍යාල ළමයි 20,000යි. 20,000ට මොස්ටල් තියෙනවා. ස්ට්‍රයික් දන්නේ නැහැ. වේගෙන් ඉස්සරහට යනවා. සිංහල බෞද්ධයා ඉවරයි, සිංහලයා ඉවරයි. ඒ නිසා තමයි වාසනාවට හැම වෙලාවකම මේ රට වැටෙනකොට ඒකට නායකත්වය දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය කියලා මම ඔබට මතක් කරන්න කැමතියි. දැන් මේ අලුත් දේශපාලන ගමන නොදැන යොවුන් පරම්පරාව යන්න බෑ. දැන් ඊයේ පෙරේද අනු කුමාර සානායක නායකතුමා කියනවා පාර්ලිමේන්තුවේදී මේ මෙතුමා තමයි මට අත දික් කළේ කියනවා. මෙතුමා මේ අවුරුදු 10ක් දෙන්න ඕන කියලා කියනවා රනිල් වික්‍රමසිංහට. මක්ව නැහැ, නැගිටලා මක්ව නැහැ නැහැ නැහැ. 10 නෙමෙයි 12ක් දෙන්න ඕන කියලා මං කිව්වා. ඒ කිව්වේ තරහකට නෙමෙයි, ජාතියේ අනාගතයක් ඕන. දැන් ඒකට බය වෙන්න පුළුවන් ද අපිට කතා කරන්න? මක්ව නැහැ, ඔයාලට වැරදීමක්. 10 නෙමෙයි මං කිව්ව දින 12ක්. මොකද මේ රටට අනාගතයක් ඕන. ඒ නිසා තමයි වාසනාවට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා ඉතුරු වෙලා හිටියා. ඇයි එතුමාට මේ පුළුවට එන්න දෙන්නේ නැත්තේ? ඉතින් නේ ඔබ ඔ කල්පනා කරනවා ඇයි එන්න දෙන්නේ නැත්තේ? අපි
දෙදස් පහළවේ දෙදස් දාහතර චන්ද තියෙනට අපේ පක්ෂය අයත් මොකදකිවේ ලොක්කයිනවනම් බෑ මේ කෞද කියෙන යුවපිකාර යුවන්පිකාර මොකක්ද අනුවතරෙන් පස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කරේ එලවන්න පුළුවන් නම් ට්‍රයි එකක් දුන්නා පටන් ගත්ත එලවන්න 2000 දිගටම බැලුවා ලොක්ක නැති කරන්න පුළුවන්ද කියලා ලොක්ක දේශපාලන වශයෙන් නැති කරා මරා දාන්න බැරි වුණා ඉතුරු වෙලා තියෙන එච්චරයි හැම නායකයෙක්ම අකල් මරණ වලට ගොදුරු වෙලා තියෙනවා පක්ෂ විපක්ෂ සෑම කෙනෙක්ම එක්ක අතරමඟදී ඔහුගේ මොලේ පාවිච්චි කරන නිසා ජීවත් වෙලා තියෙනවා දැන් ඒ නිසා අපේ යුතුකම තමයි මේ වැටුණු රට ගොඩ ගන්න පුළුවන් නායකත්වයක් අපිට තිබෙනවා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු රටවැසියන් එක මිටකට එක පෙරට ආයුතුව තිබෙනවා අපිට ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල සහයෝගය අවශ්‍ය කරලා තියෙනවා අකිල විරාජ් අමතුමා කිව්වාගේ ජනාධිපතිතුමා තරඟ කරන ස්වාධීනව සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධ වෙලා ක්‍රියා කරන්න තිබෙනවා 27 වෙනිදා අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ රැලියක් පවත්වනවා සියලු දේශපාලන පක්ෂ සමග පිටරිත්මදි වේදිකාවලුත්මදි මහසෙනගක් ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා නමවන විධායක ජනාධිපති හැටියට පත් කළ යුතුයි කියලා මම ඔබට මතක් කරන්න කැමති මිත්‍රව වෙන පාරක් නැහැ ඒ නිසා ඔබට හරිනම් අකිල ඇමතුමත් මාත් කතා කරලා ඔබට මේ 50 පිටපත් ටිකක් දෙන්නම් හැමෝටම එතන තමයි අපේ දේශපාලනේ තියෙන්නේ එතන තමයි අපි හිරගල තියෙන්නේ එතන හිරගල තියෙන්නේ ඇත්ත යථාර්ථය එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්මයා හැමදාම මොකද්ද කරේ අපේ කණ්ඩායම එන එක වැළැක්වීම කල්පනා කළ බලන්න මේ රටට නායකයෙක් හොයන්න රනිල් වික්‍රමසිංහගේ මැතිතුමාගේ නායකත්වයට ගැළපෙන ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සලා නම කියන්න විහිළුකාරයෝ බලන්නකො විහිළුකාරයෝට මිනිස්සු පස්සෙන් යනවනේ එහෙනම් අපි හිතා ගන්න ඕන මහජනයාගේ දැනුම අඩුයි දැනුම වැඩි කරන්න ඕන බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක දැන් මේ ලංකාව රටපාලනය කරන්න පුළුවන් නායකයෙක් කවුරු ඉදිරිපත් වෙලා ඉන්නවද නැහැ ලොක්ක හදපු පොඩි ගෝලියෝ ටිකක් ඉන්නවා ලොක්කගේ ඔෆිස් එකේ කම්පියුටරේ වැඩ කරපු ළමයි ටිකක්. ඒගොල්ලෝ එළියට ගිහිල්ලා ඒ ළමයි කියනවා අපි තමයි ලොක්කු කියලා. පිස්සුනේ. අපි දැක්කනේ ජූලි 9 වෙනිදා. පක්ෂ නායකයෙක්ගේ රැස්වීම කැදෙව්වහම විපක්ෂ නායකතුමා හිටිය රෝහලේ ලෙඩෙක්. ලෙඩ වෙලා. සාකච්ඡාවට එන්න බෑ. කල්පනා කළ බලන්න. සමහර අය පාර්ලිමේන්තුවේ ඉස්සරහින් අර මේ කෝවිඩ් තිබ්බාන්ත මූණ වහගෙන ත්‍රිවිල් එක යනවා. ත්‍රිවිල් එක යනවා. බානෝ අපේ ලොක්ක. ගේ පිච්චුවාම ගිනිදැල් දිහා බැලුවේ නෑ අනිත් අයගේ ගිනිදැල් දිවට්ට. නායකත්වයේ දුණු නායකයා රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට මතක් කරන්න කැමති මිත්‍රෝ. ඉතින් අපි බලන්න ඕන. දැන් මේගොල්ලෝ කියනෝ නෑ නෑ අපි කැමතිලු. අපිටත් පුළුවන්ලු. බම්පුක තමයි. ගත්තොත් අද කිව්වයි කියලා ලියලා තියාගන්න ශ්‍රී ලංකාවේ මහ ජනතාවගෙන් ගුටි කාලා මැරුම් ගන්න ඕන නම් බොරු කියලා මුළු රටක් නැති කරාට කමක් නැහැ කියලා මතක් කරන්න කැමති මිත්‍රෝ. කළ නොහැකි දේවල් කියන්නේ. කළ හැකි දේවල් ඔක්කොම ලොක්ක කළ දිනනවා. බංකුළුත් රටේ ලොක්ක බලන්නකෝ. බංකුළුත් රටේ කළ දිනනවා. පවුල් ලක්ෂ 30කට. ඔව් රටේ මානව සම්පත වැටුනොත් ආදායම අඩු වෙනවා. ඒ නිසා තමයි හාල් කිලෝ 10 බැගින් පවුල් ලක්ෂ 30කට දෙන්නේ. ඊළඟට ආර්ථික වශයෙන් වැටුනොත් අපේ සමාජයේ පීඩණයටපත් වුනොත් රටේ ආර්ථිකය වැටෙන හන්ද මොකද්ද කරේ ආර්ථිකයෙන් පීඩණය ඉන පවුල් ලක්ෂ 20කට රුපියල් 15000 ගානේ ගිණුමට බෑවලෝ ගෙදෙන්න කොහෙන් එනවද කියලා දන්නේ නැහැ බංකුළුත් රටේ හොඳේ මේ බංකුළුත් රටේ උරුමය පවුල් ලක්ෂ 20කට අයිතිවාසිකම දීගෙන යනවා මහා පොළවේ අයිතිය 1892 කට පස්සේ ඉඩම් ආඥා පනත සංශෝධනය කළා එතුමා කරගෙන යනවා බංකුළුත් රටේ බංකුළු නොවිච්ච රටේ පාලකයා රනිල් නම් ශ්‍රී ලංකාවේ මහ ජනතාව සුඛිත මුදිතව ජීවත් වෙනවා කියන සාධකය අපිට බය නැතුව ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් මිත්‍රවරුනි. ඒ සඳහා ඔබ අපේ පක්ෂයේ කණ්ඩායම හැටියට ඉතාම කල්පනාවෙන් හොඳට මේ ගැන හිතලා අකිල ඇමතුමා කිව්වා ප්‍රදේශානුකූලව කොහොමද මොකද්ද කරන්න ඕනේ කොහොමද අලුත් පරම්පරාව එකතු කරගන්නේ අලුත් පරම්පරාව එකතු කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණේ පක්ෂයේ තරුණ පිරිස ඉදිරිපත් කරයි අපි ඒකට උදව් කරන්න ඔබ මේ කටයුතු ගැන සිහියෙන් ක්‍රියා කරන්න මේ මැතිවරණේ අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 17 වෙනිදාට කලින් පවත්වනවා
ඒ පවත්තන මැතිවරණයෙන් ලංකා ඉතිහාසයේ 1 කෝටි 71 ලක්ෂයක් තිබෙන ඡන්ද ප්‍රමාණයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන අනමවන විධායක ජනාධිපති හැටියට පුඩුවේ වාඩි වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියලා ඔබට මම මතක් කරන්න කැමතියි. එන අපි සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. ඔබ ඔය අතේ තියෙන පොත ජනාධිපතිතුමා වුදු 15කට උඩදී ලියපු පොතක්. ඔබ ලංකාවේ පන්සල් 13,000ටම මේ මොහොතේ තැපෑලෙන් ගිහිල්ලා තියෙන සෑම විහාරස්ථානයකටම ඔබත් ඔය කියවගෙන ඔබේ නාගය යන පාර එලිපෙහෙරි කරගෙන ඉදිරියට යන්න කියලා ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජය වේවා කියලා මම නියතයි. You're watching the Life Traveler Channel.